සද්ධර්ම ශ්‍රාවක, කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ධර්මරත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතය සකස් කරගන්නත් නිවැරදිව සැකසුන මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථය ඇතුවයි මේ ධර්මශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට යොදාගන්න කල්පනා කළේ අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වන ජානුස්සෝනි කියන සූත්‍ර දේශනාව. ජානුස්සෝනි සූත්‍ර දේශනාව එක්තරා මිත්‍යා දෘෂ්ටියකට පැමිණිච්ච බ්‍රාහ්මණෙක් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ දානය පිළිබඳව කරුණු දේශනා කළ මියගිය ඥාතීන්ට පින් ලැබෙනවද නැද්ද කියන කාරණාව පැහැදිලි කළ අපූරු සූත්‍ර දේශනාවක්. එවන් දේශනාවක ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන යම් ප්‍රශ්න ප්‍රමාණයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නවලට තමයි බුදුරජාණන් වහන්සේ පිළිතුරු සපයලා තියෙන්නේ. දානය පිළිබඳව සියලුම කරුණු එතන අන්තර්ගතයි කියලා සඳහන් කරන්නේ. නමුත් ඒ ප්‍රශ්න වලට පිළිතුරු සපයලා තියෙන දේශනාව විතරක් අහපුවහම යම් යම් කරුණුකාරණා පිළිබඳව අපිටත් සැක සහගත තැන් මතුවෙන නිසා සූත්‍ර දේශනාව පටන් ගන්න කලින් මුලින් දේශනා කළ යුතු කරුණු ටිකක් තියෙන නිසා අපි ඒ කාරණාව ටිකක් ධර්ම දේශනාවේදී අද සාකච්ඡා කරමු. පින්නතුනි, දානය අපි හැමෝම හොඳට දන්නවා. දන් දෙනවා කියන්නේ මොකක්ද කියන එක. තමන් සන්තක යම් වස්තුවක් තියෙනවා නම් ඒ වස්තුවම හෝ එයින් යම් ප්‍රමාණයක් හෝ ලෝභය නැති කරලා, ද්වේෂය මෝහය නැති කරලා දාන චේතනා විස්මතු කරගෙන මෛත්‍රී චේතනා පෙරදරි කරගෙන අමෝහයෙන් නැත්නම් ප්‍රඥාවෙන් යුක්තව අනුන් සතු කරලා පූජා කරනවට අපි දානෙයි කියලා කියනවා කෙටියෙන්. මේ දානයේදී පූර්ව චේතනා, මුංචන චේතනා, අපර චේතනා එහෙම කියලා අවස්ථා තුනක් තියෙනවා. මොකද්ද මේ පූර්ව චේතනාව කියලා කියන්නේ? දන් දෙන්න කලින් ඒ පිළිබඳව පිහිටවන සිත. පූර්ව චේතනාව පහළ වෙන්න පුළුවන් අවුරුද්දකට විතර කලින්. ඊටත් කලින් පහළ වෙන්නත් පුළුවන්. මාස ගානකට කලින් පහළ වෙන්නත් පුළුවන්. දින කීපයක් තුළ පහළ වෙන්නත් පුළුවන්. එහෙම සඳහන් කළේ යම් කෙනෙක් අහවල් දවසේ අහවල් කාරණාව වෙනුවෙන් දානයක් දිය යුතුයි කියලා යම් දවසක මුලින්ම හිතනවා. ඒ තමයි පූර්ව චේතනාව පහළ වුණ දවස. ඊට පස්සේ දන් දෙන්න ඕනේ. දන් දෙන්නේ කොහොමද? දන් දෙන්නේ කොහෙද? දන් දෙන්නේ කොයි විදිහටද
දන් දෙන්නේ කොහාටද, දානය දෙන්නේ කාටද, මේ ආදි වශයෙන් විවිධ ප්‍රශ්න ගණනාවකට අපි ආය උත්තර හොයනවා. එහෙම කල්පනා කර කර කල්පනා කර කර ටික ටික පින්කමට බඩුමුට්ටු එකතු කරමින් ලෑස්ති කරමින් සූදානම් වෙමින් තමයි අපි පින්කම කරන්නේ. එහෙනම් පින්කම සිදුවෙන මොහොත දක්වාම ඒ සියලුම ක්‍රියාකාරකම් පූර්ව චේතනාවට අයිති. අද බෞද්ධයා මාධ්‍ය මුල් කරගෙන ධර්ම දේශනා පින්කමක් සිදු කරවලා උතුම් ධර්ම දානමය පින්ක මත්පත් කරගෙන තමන්ටත් කුසල් ලබල නමින් මිය පරලෝගියපු අයටත් පින් දීල තව බොහෝ දෙනාට පින් රැස් කරගන්න බණ අහන්ඩ අවස්ථාව උදා කරලත් දීල මේ උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්ඩ මෙහි දායකත්වය දරණ සත්පුරුෂ පිරිස තීරණය කරපු දවසක් තිබුණා. එතකොට මේ ධර්මදානමය පින්කමේ පූර්ව චේතනාව පහළ වෙච්ච දවස තමයි ඉස්සරලාම මේ පින්කම ගැන හිතාපු දවස. එදා ඉඳල කොහෙද පින්කම කරන්නේ, කොතනද පින්කම කරන්නේ, මේ ආදී වශයෙන් කරුණු ඔක්කොම අයිති පූර්ව චේතනාවට. දැන් ඒ සියල්ලම නිමා කරලා පින්කම සිදුවෙන මොහොත මේකට කියන්නේ මුංචන චේතනාව, පින්කමේ මධ්‍යස්ථ අවස්ථාව. ඊළඟට පින්කමේ අපර චේතනාව එළඹෙනවා. ඒ කියන්නේ පින්කම ඉවර වෙලා පින් දිය යුතු අයට අපි පින් අනුමෝදන් කරන වෙලාව. එතකොට පින්නතනි මේ කාරණාව සඳහන් කළේ උදාහරණයක් එක්ක. නමුත් අපි කාරණාව සාකච්ඡා කරන්නේ දානමය පින්කමක් ගැන. මෙයත් දානමය පින්කමක්. නමුත් සාමාන්‍ය ආහාර දානයක් ගැනයි මේ කතා කරන්නේ. එතකොට මේ විවිධ තීරණ අරගෙන අපි කොහොමද දානි දෙන්නේ කියලා කටයුතු කරනවා. සමහර කෙනෙක් හිතනවා බලු කපුටන්ට දන් දෙනවා කියලා. සමහර කෙනෙක් හිතනවනේ මහාලුකු ආනිසංසයක් ලැබෙනවා කියලා. තව කෙනෙක් හිතනවා අසරණ අයට දන් දෙනවා කියලා. තව කෙනෙක් හිතනවා පිළිකාරෝහලට දන් දෙනවා කියලා. තව කෙනෙකුට හිතෙන්න පුළුවන් වැඩිහිටි නිවාස, අනාථ නිවාස, ළමා නිවාස මේ වගේ තැන්වලට දන් දෙනවා කියලා. මේවාගේ කොහාටද දෙන්නේ කියන කාරණාවට එහෙම අරමුණු කීපයක් අපිට ඇතිවෙන්න පුළුවන්. තවත් කෙනෙක් හිතනවා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේ වැඩමෝල දන් දෙනවා කියලා. දැන් එතකොට දානය වැඩියෙන්ම මට මහත්ඵල වෙන විදිහ තමයි මම තීරණය කරන්න ඕනේ. අපි හැම වෙලාවෙම ලොකු දෙයක්, වැඩි දෙයක්, ලාභයක් හොයන අය හැම පුද්ගලෙක්. එහෙනම් මේ පින්කමේදීත් වැඩි යමක් අපිට ලැබෙන දේ තමයි අපි යොදාගන්න කැමති. හැබැයි ප්‍රඥාවෙන් යුක්තව ඒ කොහොමද මහ කුසලයක් අත්පත් කරගන්නේ, කොහොමද ලොකු ලාභයක්, කුසල ලාභයක් ලබාගන්නේ කියන කාරණාව ගැන අපි දැනගෙන තීරණය කරන්න ඕනේ. ඒ පිළිබඳව කරුණු අන්තර්ගත වෙන්නේ මජ්ඣිම නිකායේ දක්ඛින විභංග සූත්‍රයේ. දක්ඛින විභංග සූත්‍රයේ දානය පිළිබඳව කරුණු පැහැදිලි කරනකොට පෞද්ගලික දාන 14ක් පිළිබඳව කරුණු සඳහන් කරනවා. ඒ 14න් එකක් ප්‍රාථමිකම පැත්තෙන් තිරිසං සත්තුන්ට දන් දෙන්න පුළුවන්. දුස්සීල මිනිස්සුන්ට දන් දෙන්න පුළුවන්. පෘතජ්ජන සීලවන්තයන්ට දන් දෙන්න පුළුවන්. අහසින් යන තවුසන්ට දන් දෙන්න පුළුවන්. තිසරණ සහිත
පන්සිල් තියෙන අයට දන් දෙන්න පුළුවන්. කාරණා පහක් සිහිපත් කළා. මේ තමයි මේ දාන 14 ප්‍රාථමිකම කාරණා පහ. එතකොට දක්කින විභංගී සිහිපත් කළා, තිරිසං සතෙකුට කෑම වේලක් දුන්නහම අනාගතයේ උපදින ජීවිත කීය මගේ බඩිගිනි නිමෙනවද කියලා. මට ජීවිත කීයක ආහාර හිග නැද්ද කියලා. තිරිසනෙකුට කෑම වේලක් දුන්නහම අනාගත ජීවිත කීයක් සුවපත් වෙනවද? 100ක්. තිරිසනෙකුට කෑම දුන්නහම අනාගතයේ උපදින ආත්ම 100ක අපට බඩගිනි වේදනා විඳින්න අවස්ථාව එන්නේ නෑ කියලා සඳහන් කරනවා. ඒ දානයක් තිරිසනෙකුට වඩා උසස් මිනිහෙක්. ඒ නිසා සඳහන් කළා දුස්සීල මිනිහෙක් කියලා. කාටද දුස්සීල මිනිස්සු කියලා කියන්නේ? සාමාන්‍යයෙන් අපි ගමේ ගෙදර කටයුතු කරනකොටත් සාමාන්‍ය මිනිස්සුත් හොඳ නැති මිනිහෙක් කියලා කියන අය. තිසරණත් නැහැ, පන්සිලුත් නැහැ, පංච දුෂ්චරිතයම කරනවා, දස අකුසලයම කරනවා. අන් එහෙම අයට කියනවා දුස්සීල මිනිස්සු කියලා. නමුත් කවුරු හරි එවන් දුස්සීල පුද්ගලයෙකුට, හොරෙකුට, මංකොල්ලකාරයෙකුට, මිනීමරුවෙකුට, එවන් කෙනෙකුට ආහාර වේලක් දුන්නොත් අනාගත ජීවිත කීයක් අපිට ආහාර පාන හිග නැහැ කියලාද සඳහන් කළේ? 1000ක්. තිරිසනෙකුට දුන්නහම 100යි, දුස්සීල මිනිහෙකුට දුන්නහම 1000යි. ඊළඟට ඉන්නවා පෘතජ්ජන සීලවන්තයා. කාටද පින්නතින පෘතජ්ජනයි කියලා කියන්නේ? අපිට. අපේ මට්ටම ඉක්මවපු උත්තමයන්ට කියන්නේ ආර්යයන් වහන්සේලා කියලා. එතකොට පෘතජ්ජන සීලවන්ත කියලා කියන්නේ අපි විසින් හොඳයි කියලා කියන අයට. ඒ අය බෞද්ධ අය විතරක් නෙමෙයි, අබෞද්ධ අය අතරත් ඉන්නවා අපි විසින් හොඳයි කියන අය. එතකොට මේ පෘතජ්ජන සීලවන්තයා සාමාන්‍ය සඳහන් කළොත් ගමේ ගෙදර අපි ඉන්නකොට හොඳ මිනිස්සයෝ කියන જાතියක් ඉන්නවා. කාටවත් කරදර කරන්නේ, තමන්ගේ පාඩුවේ ජීවත් වෙනවා. හොඳ මිනිහෙක්. හැබැයි ඒ අය ගාව තිසරණ තියෙනවා කියන කාරණාව කියන්නේ නැහැ. තිසරණ නැහැ බොහෝ වෙලාවට. කොහොමත් තිසරණ ගත අය වර්තමානෙත් හොයන්න හරි අමාරුයි. එතකොට මේ හොඳයි කියන්නේ ඇයි අපි? සත්තු මරන්නේ, දඩේමේ යන්නේ, දැල් දාන්න යන්නේ. හැබැයි දිවි හිමියෙන් සත්තු මරන්නේ නැහැ කියලා පොරොන්දුවක් තියෙනවද? එහෙම නැහැ. මේ දඩේමේ ගිහිල්ලා දැල් දාලා එහෙම සත්තු මෙරුවේ නැති වුණාට ගෙදරට එනවනම් කැරපොත්තු, ගෙදරට එනවනම් හූණු, ගෙදර ඉන්නවනම් මීයෝ, ඒගොල්ලෝ මරනවා. නිතරම ගෙදරට කූඹි එනවන, උයන තැන කූඹි ගැවසෙනවන, ඒගොල්ලෝ මරන්න අවශ්‍ය දේවල් පාවිච්චි කරනවා. අර විදිහේ සත්තු මරන්නේ කියලා කිවි. ඒකයි කිව්වේ දිවි හිමියෙන් ප්‍රාණඝාත කරන්නේ කියලා පොරොන්දුවක් නැහැ. තමහරලාට සර්පෙක් කිනවා ගෙදර. ඉතින් එක සැරයක් දෙකක් තුනක් සර්පයා අල්ලලාගෙන හිල්ල දානවා. නැවත නැවතත් දකින්නවා සමහරලාට පැදුරු තියෙන තැන ඉන්නවා. එහෙම නැත්නම් පාවහන් ගලවන තැන ඉන්නවා. හැමදාම වළංගණ්ඩ ගියහම එතන ඉන්නවා. දිගින් දිගටම ඉන්නකොට හිතනවා මහ කරදරයක්. කරුවලිය වළඳක් ගන්න ආහමවත් හැපුවොත් කියලා ගෙනihin දැම්මට ඉවරෙකුත් නෑ කියලා සමහරට මරලා දානවා. එඳ දිවි හිමියෙන් ප්‍රාණඝාත කරන්නේ නෑ කියලා පොරොන්දුවක් නෑ. තමන්ට කරදරයක් වෙනවා නම්, තමන්ගේ දරුවට කරදරයක් වෙනවා නම් මරනවා. මදුරුව මරණ එක සාමාන්‍ය කවුරුත් කරනවා. ඉතින් ඒ වාගේ ප්‍රාණඝාත කරනවා. නමුත් සමාජයට කරදරයක් නැති හින්දා මිනිස්සු හොඳයි කියනවා. කාගේවත් දේවල් හොරකම් කරන්නේ නැහැ. හැබැයි ඉතින් අත්‍යවශ්‍යම දෙයක් දැක්කොත්
සමහරලාට හොරෙන් නොගෙන ඉන්නෙත් නෑ. වැරදිකාම සේවනය කරන්නෙත් නෑ. දිගින් දිගටම අවස්ථාව නොලැබුණොත් ලැබුණොත් සමහර වෙලාවට ඒ අවස්ථාව යොදා නොගෙන ඉන්න එකකුත් නෑ. බොරු කියන්නෙත් නෑ. හැබැයි බේරෙන්ඩම බැරිවුණොත් බොරුවක් කියලා එතනින් මගඇරල යනවා. රාරක්කු බොන්නෙත් නෑ. තමන් වියදැන් කරලා බොන්නේ නෑ. හැබැයි උත්සවයකට වගේ ගිහිල්ල කාගෙන් හරි නිකං හම්බෙන වීදුරුවක් තිබුණොත් පාවිච්චි නොකර ඉන්නෙත් නෑ. ආං එහෙම අයට කියනවා පෘතජ්ජන සීලවන්ත. අපිට හොඳයි, හැබැයි ඒගොල්ලන්ටත් ආර්යයන් වහන්සේ කැමති නෑ. අපිට හොඳ හින්දයි පෘතජ්ජන සීලවන්ත කියල කියන්නේ. එතකොට එහෙම පුද්ගලයකුට බත්තේලක් දෙන්න ලැබුණොත් අනාගත ජීවිත කොච්චරකට මට ඒක සැප විපාක ගෙනල දෙයිද? අනාගත ජීවිත ලක්ෂයක්. දැන් බලන්න ටික ටික ගුණය වැඩිවෙන්න වැඩිවෙන්න දානේ මහත්ඵල වෙන හැටි. ඊළඟට අභිඥාලාභී තවුසෙක්. තිසරණ නෑ. නමුත් අහසෙන් යනවා. සමතාදී කර්මස්ථාන වඩල බුදුපියාණන් වහන්සේ පහළ වෙන්න කලිනුත් එහෙමයි හිටිය. කලින් හිටිය. පහළ වුණට පස්සෙත් හිටිය. අන්න එහෙම අහසින් යන තවුසෙකුට කෑම වේලක් දෙන්න ලැබුණොත් ඒක අපිට විපාක දෙනවා අනාගත ජීවිත කෝටි ලක්ෂයක්. දානය කොයි තරන් ශ්‍රේෂ්ඨද. ඉට පස්සේ කතා කරනවා මේ ශාසනයේ ලා බාලම කෙනා ගැන. ඒ තමයි හරියටම බුදුන් දහම් සඟුන් සරණ ගියපු කෙනා. පන්සිල් තියෙන කෙනා. මම මුලින් සඳහන් කළානේ හරියටම තිසරණ ගත උපාසකයොත් අද හරි දුර්ලභයි කියලා. හරියටම තිසරණ ගත. කොහොමද හරියටම තිසරණ තියෙනවා කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ පිළිබඳව අල්ප මාත්‍ර සැකයක් නැති වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් එය වෙනවමයි. භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ අබමල් රේණුවක වරදක්, අහක දාන්න දෙයක්, අපිට අඩුපාඩු හදන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළා නම් මෙය ප්‍රශ්න කිරීමකින් තොරව, තර්ක කිරීමකින් වාද කිරීමකින් තොරව පිළිගන්න සුදුසු දෙයක් කියන කාරණාවෙන් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව පිළිගන්නවා. භාග්‍යතුන් වහන්සේත් පිළිගන්නවා. මුලින්ම බුදුරජාණන් වහන්සේ පිළිගන්න එපේ. අද ඉන්න හුඟක් අයට බුදුරජාණන් වහන්සේ පිළිබඳව සැක තියෙනවා. භාග්‍යතුන් වහන්සේ ගැන සැකයි කියලා කියන්නේ එයාට තාම බුදුන් සරණ යන්න බැහැ. බුදුරජාණන් වහන්සේගේ රූපය ගැන සැකයි. මේ තරම් ලස්සනයි කියලා කියහම සමහර අයට පිළිගන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ ෂඩ්වර්ණ රශ්මිය ගැන සැකයි. බුදුරජාණන් වහන්සේගේ කාය ශක්තිය ගැන සැකයි. ඒ විතරක්ද? සමහර අයට බුදුරජාණන් වහන්සේගේ ශරීර ප්‍රමාණය ගැනත් සැකයි. මේවාගේ විවිධ කාරණා ගැන සැකයි. හැබැයි ඒගොල්ලෝ බණත් අහනවා, ඒගොල්ලෝ දනුත් දෙනවා, ඒගොල්ලෝ පන්සලටත් යනවා, ඒගොල්ලෝ බුදුන් වඳිනවා. නමුත් මේ සඳහන් කරපු කරුණු වගේම තව සැක කරන කරුණු තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන. එහෙම සැකයක් තියෙනවා නම් එයාට තාම බුදුන් සරණ යන්න බැරි වෙච්ච කෙනෙක්. දැන් බුදුරජාණන් වහන්සේගේ කායික ශක්තිය කොච්චරද? චද්දන්ත කුලයේ ඇත්තු 10ක ශක්තිය. බුද්ධ කයේ ශක්තිය චද්දන්ත කුලයේ ඇත්තු 10ක ශක්තිය. චද්දන්ත කුලයේ ඇතිකොට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය ඇද්ද? ඇත් කුල 10ක් තියෙනවනේ. චද්දන්ත කුලයේ තමයි වංශවත් ඇත් කුලය. එතකොට එක චද්දන්තයෙකුට මිනිස්සු කෝටි 1000ක ශක්තිය තියෙනවා.
සාමාන්‍ය මිනිස්සු කෝටි දාහක ශක්තිය එක චද්දන්තයකුට තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශක්තිය කොච්චරද? අපේ පිනතුන් අහල තියෙන නේද දස බල කියලා. කාය බල 10යි, ඥාන බල 10යි. එතකොට කාය බල 10ක් කියලා කියහම චද්දන්ත කුලේ ඇත්තු 10 දෙනෙකුගේ ශක්තිය බුද්ධ ශරීරේ තියෙනවා. ඒ තමයි කාය බල. දැන් එතකොට මතකද චද්දන්තේකට මිනිස්සු කී දෙනෙකුගේ ශක්තිය තියෙනවා කිව්වද? මිනිස්සු කෝටි 1000ක ශක්තිය. 10ක නෙමෙයි 1000ක ශක්තිය. එතකොට චද්දන්තයෝ 10ක ශක්තිය බුදුරජාණන් වහන්සේට තියෙනවා. මිනිස් ශක්තිය කොච්චරද? මිනිස්සු කෝටි 10000ක ශක්තිය පියවි බුද්ධ කයේ ශක්තිය. නමුත් පිළිගනීද කෙනෙක්? සැක උපදින්න නැද්ද කෙනෙකුට? එච්චර ශක්තිය තිබ්බද කියලා. ඒ ශක්තිය ලැබුණේ කොහොමද කියන කාරණාව උන්වහන්සේ පාරමිතා පුරූප හැටිත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ. හරියටම කරුණු කාරණා දැනගත්තාම මේ කාය බලය ගැන කාටවත් සැකයක් නැහැ. රූප ස්වභාවය ගැන නම් වර්ණනා කරලා ඉවර කරන්න බෑ. ෂඩ් වර්ණ රශ්මිය පිළිබඳව වර්ණනා කරලා ඉවර කරන්නත් බෑ. බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය මොන පාටයිද? රන්වන් පාටයි. එතකොට අපිට හිතෙනවා රත්තරන් පාට මිනිස්සුයෝ ඉන්නවද කියලා. රත්තරන් කියලා කීවත් අපි ඔය දකින රත්තරන් වල පාටත් නෙමෙයි කියලා සඳහන් කරන්නේ. ලෝකේ හොඳම රත්තරන් කොහෙ තියෙනවා කියලාද සඳහන් කරන්නේ? පින්නතනි ලෝකේ හොඳම රත්තරන් තියෙන්නේ සාගරය ඇතුළේ මහ මුහුදේ. එතකොට අපි ගාවත් රත්තරන් තියෙනවා. ඒ රත්තරනුත් මහ මුහුදේ කිමිදලා ගොඩගත්තුවා නම් ඒව තමයි හැබෑම රත්තරන්. එහෙම නැත්තම් මේ රත්තරන් සමාන જાතියක්. රත්තරන් තමයි මැණික් හොයනකොට මැණික් වලට ලං වෙන්න මැණික් හා සමාන දේවල් හම්බ වෙනවන්නේ. නමුත් ඒත් පහු කරගෙන ගියහමනේ හොඳම මැණික් හම්බ වෙන්නේ. ඒ වගේ හොඳම රත්තරන් තියෙන සාගරේ. ඒතකොට අපි ගාව තියෙන රත්තරන් සාගරෙන් ගත්තනම් හොඳම රත්තරන්. ජාම්බෝ නද නිෂ්ක කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශරීර වර්ණය ආංගේ රත්තරන් වල පාටයි. ඒ කියන්නේ අපේ රත්තරන් දිහා බලලා මේ පාටයි ඒ අසම සම මහපුරුෂයන්න් කියන කාරණාවවත් අපිට අද හිතන්න බෑ. ඉතින් එතකොට කෙනෙකුට සැක උපදිනවා. ෂඩ් වර්ණ රශ්මිය විහිදෙනකොට, දත් වලින් විහිදෙන රශ්මිය, නිය වලින් විහිදෙන රශ්මිය, කෙස් වලින් විහිදෙන රශ්මිය, ලේවලින් විහිදෙන රශ්මි එක එක විදියයි. සාමාන්‍ය කෙනෙකුට දැකලා නැති නිසා හරි පුදුමයි විශ්වාස නැහැ. මේ කරුණු විශ්වාස නැති නිසා තාම හරියටම බුදුරජාණන් වහන්සේ පිළිගන්න බැරි වෙලා. එහෙම බැරි වුණ කිසි කෙනෙකුට තාම බුදුරජාණන් වහන්සේගේ සරණ නැහැ. ඒ කියන්නේ තිසරණයෙන් බුද්ධ රතනයේ සරණ නෑ, ඒ කියන්නේ තිසරණ නෑ. ඊළඟට තමයි ඒ දේශනාව සැක නැතුව පිළිගන්න ඕනේ. ඊළඟට ආර්ය මහා සංඝරත්නය සැක නැතුව පිළිගන්න ඕනේ. මේ තෙරුවන සැක නැතුව පිළිගත්ත කෙනාට කියනවා තිසරණ ගත පුද්ගලී කියලා. තෙරුවන් සරණ ගියපු කෙනෙක්. අන්න එයාට කියනවා බෞද්ධය කියලා. තාම එහෙම නූනනම් බෞද්ධෙක් වෙලා නෑ කියලා තමයි කියන්නේ. අන්න ඒකයි මං කිව්වේ මේ කාලේ තිසරණ ගත අයත් දුර්ලභයි කියලා. බෞද්ධ වගේ ඉන්නවා, බෞද්ධ කියලා හිතාගෙන ඉන්නවා, නමුත් තුනුරුවන් ගැන සැක තියෙනවා, ඒත් බෞද්ධයි කියලා තමයි කල්පනාව. සැක හැර පිළිගත්ත දවසට බෞද්ධෙක් බවට පත් වෙනවා. හැබැයි එතන තියෙන්නේ පුදුම රැකවරණයක්. ඒ කාරණාවල් වෙනම සාකච්ඡා කරලා තියෙනවා.
වෙනම සාකච්ඡා කරන්න ඕනේ කරුණු. නමුත් අපි කතා කරන්නේ දානය ගැන. ආන් එහෙම නිවැරදිව තුනුරුවන් සරණ ගියපු කෙනා බෞද්ධයි. ඒ බෞද්ධකම සම්පූර්ණ වෙන්න පන්සිල් අවශ්‍යයි. පන්සිල් කැඩුනොත් බෞද්ධකම බිඳෙනවා කියන කතාවක් නැහැ. නමුත් බෞද්ධයේ කැටියට නියම පල නෙලන්න පන්සිල් අවශ්‍යයි. එතකොට මේ ශාසනයේ ප්‍රාථමිකම කෙනා කවුද? තිසරණ සහිතව පන්සිල් තියෙන කෙනා. අන්න එහෙම පුද්ගලයෙකුට කවුරු හරි කෑම වේලක් දුන්නොත් ඒ කෑම වේල දුන්න පුද්ගලයාට කොයිතරම් ආනිසංස ලැබෙනවද? අහසින් යන තවුසට දුන්නහම ලැබෙන ආනිසංස ප්‍රමාණය අනාගත ජීවිත කෝටි ලක්ෂයයි. තිසරණ ගත කෙනාට දුන්නහම අනාගත ජීවිත අසංකේයයි. 1.140කින් තමයි ලියන්න වෙන්නේ. තිසරණ සහිත පන්සිල් තියෙන කෙනෙකුට කෑම වේලක් දුන්නාම අනාගත ජීවිත කීයක් බඩගිනි වේදනා නොදැන ඉන්න සිද්ධ වෙනවද කියන එක. එතකොට පින්නතින් අපි කල්පනා කළොත් මමත් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරන්න ඕන කියලා කෙනෙක් කල්පනා කළොත් කාටද යහපත? ඔබටද වෙන ඉන්න කෙනෙකුටද? තෙරුවන් සරණ ගිහිල්ල පන්සිල් ආරක්ෂා කරන්න පටන් ගත්තොත් ලාභය ඔබට. ඒ තෙරුවන් සරණ ගියපු කෙනා මැරිච්ච ගමම්ම කොහේ යනව කියලාද දේශනා කළේ? අපි මැරිලා එනකන් හුඟක් ලෝකවලින් බලාගෙන ඉන්නවා. තිරිසං ලෝකිනුත් බලාගෙන ඉන්නවා. තිරිසං කය පුරවන්නේයි කියලා. ප්‍රේත ලෝකිනුත් බලාගෙන ඉන්නවා. ප්‍රේත කය පුරවන්නේයි කියලා. අසුර ලෝකිනුත් බලාගෙන ඉන්නවා. අසුර කය පුරවන්නේයි කියලා. නිරේනුත් බලාගෙන ඉන්නවා. නිරේ පුරවන්නේයි කියලා. ඊට අමතරව තිසරණ තියෙන කෙනා මැරිලා මේ එක ලෝකයකටවත් යනවද? හරියටම තිසරණ තිබුණ කෙනා මැරිච්ච ගමම්ම කොහෙ උපදිනවද කීවේ? දේව කායන් පරිපූර්ණසන්ති. තිරිසං පිරිසවත්, പ്രേත පිරිසවත්, අසුර පිරිසවත්, නිරය පිරිසවත් නෙමෙයි පුරවන්නේ, දෙව් පිරිසයි පුරවන්නේ. එතකොට හරියටම තෙරුවන් සරණ ගිහිල්ලා ජීවත් වෙනවා නම් කොතන හැප්පුණත් බයයිද? පාරි හැප්පිලා මැරෙන්න පුළුවන්. වෙලට ගිහිල්ලා මැරෙන්න පුළුවන්. වතුරේ ගහගෙන ගිහිල්ලා මැරෙන්න පුළුවන්. හුලඟට අහු වෙලා මැරෙන්න පුළුවන්. මේ කාලේ වගේ වසංගත රෝග හැදිලා හිටපු ගමන් විශ්වාස නැතුව බලාපොරොත්තු නැති වෙලාවක මැරෙන්න පුළුවන්. තිසරණ තිබුණා නම් හරියට කොතන මැරුණත් බය බය නැහැ. මැරෙන මොහොතට මේ ටිකට ජීවත් වෙනකන් විඳිනවා නම් දුකක් මිසක් එයින් එහාට නම් දුකක් නැහැ කියන කාරණාව හොඳට විශ්වාසයි. ඉතින් එහෙනම් තවත් තෙරුවන් සරණ නොයා ඉන්න කී තේරුමක් නැහැ. ඉතින් අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතෙන් තිසරණ ගත වෙන්න. එහෙම නැත්තම් කෙටියෙන් කිව්වොත් අභිමානවත් බෞද්ධයෙක් වෙන්න. එක එක ආගම්වල අහවල් අය කියලා තමන් ගැන හිතාගෙන ඉන්නවා. සමහර කෙනෙක් ඉස්ලාම් භක්තිකෙක්, තව කෙනෙක් කිතුනු භක්තිකෙක්, තව කෙනෙක් හින්දු භක්තිකෙක්. එහෙම ආගම් ගොඩක් මේ ලෝකේ තියෙනවා. අපි හිතාගෙන ඉන්නවා අපි බෞද්ධයෝ කියලා. නම් තාම තෙරුවන් සරණ ගිහිල්ලා නැත්තම් බෞද්ධත් නෙමෙයි, ඉස්ලාම් නෙමෙයි, හිතුණු නෙමෙයි, හින්දු නෙමෙයි. එතකොට අපි කවුද? ආගමක් දහමක් මොකවත් නැති නිකම්ම පිරිසක් හැටියට මැරිලා ගියොත් කොයිතරම් අසරණද? එතකොට ඔන්න තෙරුවන් සරණ ගියොත් පුදුම ලාභයක් තියෙනවා. ඒකට පන්සිලුත් එකතු කරගත්ත ලැබෙන තවත් අති දෙවන්ත ලාභයක් තියෙනවා. එතකොට දැන් ඒ ලාභය ඔක්කොම කාටද? දුවටද, පුතාටද, අම්මටද, තාත්තටද, නෝනටද, මහත්තයටද? නෑ. මහත්තයා තිසරණ සහිතව පන්සිල් රකින්නවනම් ඒ ලාභය මහත්තයාටමයි.
නෝන මහත්තයා එහෙම රකිනවනං ඇය ඇයටමයි. දරුව රකිනවනං ඒ දරුවන්ටමයි. ආගේ නිසා මනාව තිසරණ සහිතව පන්සිල් තමන් ආරක්ෂා කරගත්තු තමන්ට ලොකු ලාභයක්, හැබැයි අනික් අයටත් ලොකු ලාභයක් තියෙනවා. ආං එහෙම තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරන තාත්තට දරුවෝ ටික උයාගෙන කෑම වේලක් ගෙනහිල්ල දීලා එනවා. දරුවන්ට ලැබෙන ප්‍රයෝජනය කොච්චරද? අනාගතයේ උපදින ආත්ම අසංකේයයක ඒ දරුවන්ට බඩගින්නේ ඉන්න වෙනවද? අනාගත ජීවිත අසංකේයයක තාත්තට දුන්න කෑම වේල අපිට විපාක දෙනවා. තාත්ත ගාව ඔය දෙක තිබුණේ නැත්තම් තිසරණ පන්සිල්? තාත්තා එතකොට පෘතජ්ජන සීලවන්තද? තාත්තා දුස්සීලද? කොහොමත් අභිඥාලාභී නොවෙන්න පුළුවන්. ඒ ප්‍රමාණයට තමයි අපිට ආනිසංස ලැබෙන්නේ. එතකොට මේ ශාසනය ඉගැන්වුවේ පුළුවන් තරම් ආත්මාර්ථකාමී වෙන්න කියලා. හැබැයි එහෙම කියහම ලොකු ප්‍රශ්න ගොඩක් මතුවෙන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් ආත්මාර්ථකාමියා කියන කතාවක් කියනවනේ. එහෙම කෙනෙක් ගැන නෙමෙයි මේ කියන්නේ. මෙතන ආත්මාර්ථකාමියෙක් වෙන්න කියලා කියන්නේ තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් සපයන්න කියලා. තමන් ලබාගත්ත තමන්ගේ මනුස්ස ජීවිතයට හොඳ සාධාරණයක් කරගන්න කියලා. යමෙක් තමන්ගේ ආත්මයට හොඳ අර්ථයක් කරනවා නම්, තමන් සසරින් මිදෙන්න සතර අපායෙන් මිදෙන්න ගුණ පුරනවා නම්, වටේ ඉන්න අයට කොයිතරම් ලාභද? ඇයි වතුර උගුරක් දුන්නත් පුදුම ආනිසංසයි. බෙහෙත් පෙත්තක් ගෙනල්ල දුන්නත් පුදුම ආනිසංසයි. උපකාරයක් කළත් පුදුම ආනිසංසයි. කෑම වේලක් දුන්නත් පුදුම ආනිසංසයි. තමන් තමන්ගේ ජීවිතය සුරක්ෂිත කරන්න හදනකොට වටේ ඉන්න ලොකු පිරිසකට ලොකු පිහිටක්. එක විදුලි බුබුලයි දල්වන්නේ. නමුත් වටේ ඉන්න කී දෙනෙක් ඒ එලියෙන් ප්‍රයෝජන ගන්නවද? තිසරණ ගත එක පුද්ගලයෙකුගෙන් මුළු මහත් සමාජයටම ලොකු පිහිටක් තියෙනවා. ඒ තමයි මේ ශාසනයේ ප්‍රාථමික පුද්ගලයා. එතනින් එහාට එන්නේ කවුද? සෝවාන් වහන්සේ, සකදාගාමින් වහන්සේ, අනාගාමි අරිහත්, පසේබුදු, සම්මා සම්බුද්ධ. මෙවන් මහෝත්තමයන්න් වහන්සේලාට දන් දුන්න හැම ලැබෙන ආනිසංසය ගණනින් සීමාවක් නෑ. ශාසනයේ සීමාවක් දක්වන්න පුළුවන් තිසරණ ගත උපාසකයට විතරයි. සරණ සිල් තියෙන කෙනාට දෙන දානීය ආනිසංසය විතරයි සීමාවක් තියෙන්නේ. එතකොට අපි දානයක් පූජා කරනකොට දැන් කාටද දෙන්නේ කියන තැනට යන්න ඕනේ. බුද්ධ ප්‍රමුඛ 19ක් අපේ නිවසට වැඩම කරවල අපි දානයක් දෙනවා. තව කෙනෙක් එහෙම තීරණය කරනවා. දැන් එතකොට මෙතන වැඩිම ලාභය ලබන්නේ කවුද? බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දෙන කෙනා. පින්නතින් ඒකෙන් මහා සංඝයා පසෙක තියලා බුදුරජාණන් වහන්සේට කරන පූජාවේ ආනිසංසය නිමක් නැහැ. අදත් බුදුරජාණන් වහන්සේ වෙනුවට සරුවඥ ධාතුන් වහන්සේ සාමාන්‍යයෙන් දානයක් දෙනකොට ගෙදර වැඩමුණා. ඇයි ධාතුන් වහන්සේ වැඩමුවන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවට? හැබැයි ඒක අද මම දකින්නේ චාරිත්‍රයක් විතරයි කියලා. එතකොට මේ හිස මතින් තියාගෙන වැඩමවාගෙන යන්නේ බුදුරජාණන් වහන්සේ. කල්පනා කරන්නකො ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට අපි සලකනවාද ගෙදර වැඩමවලා කියලා? සමහර තැනක භික්ෂූන් වහන්සේලාට සුදු පිරිවට එල්ලලා හොඳ අසුන් පනවලා තියෙනවා. ධාතුන් වහන්සේ වඩා ඉඳවලා තියෙන්නේ පත්තර කැල්ලක් උඩ. පත්තරයක් එලලා ධාතු කරඬුවයි මත. දැන් භාග්‍යතුන් වහන්සේට වඩා මහා සංඝයාට සලකලා නැද්ද? එතකොට දානි පූජා කරනකොට අපි කවුරුවත් කවදාවත් බුද්ධ පූජාවේ අඩුපාඩු බැලුවද? බුදුරජාණන් වහන්සේට අත සෝදන්න එකක් නෑ. බුදුරජාණන් වහන්සේට අත පිහගන්න එකක් නෑ.
ස්වාමීනි නැවත දානය අවශ්‍යද කියලා ගිහිල්ල හොයල බැලිවිෙන. නමුත් මහා සංඝයට දන් දෙනකොට උණු සුප්පිටින් දම් පූජ කරන්න ඕන කියන සමහරලාට විවිධ නවීන උපකරණවල දානි හදල පාත්‍රීට බෙදන්ඩ යනකොට දුම් නැගෙමි අපි දානි පූජ කරනවා. බුද්ධ පූජාව බත්වර්ග හතරක් පහක් තියෙනවන ඔක්කොම අර පාත්‍රයට බෙදල බෑන්ජෙන තියෙන තරන් ඒ සේරමක් බෙදල සමහර කෙනෙක් අවුල් පට්ටිකත් ඒ පාත්තරේම තියලා ඔය පොඩි ඔය ගොසරිවාගේ දේවල්ල ලෝතලා කිරි අයිස්ක්‍රීම් ටිකත් සමහරා ඒ පාත්තරේම තියලා දේවාති දේව බ්‍රහ්මාති බ්‍රහ්ම දෙවියොත් වඳින බ්‍රහ්මයොත් වඳින මේ ලෝකයේ කිසි කෙනෙක් ළඟ හිස නොනමන භාග්‍යතුන් වහන්සේට අපි එතකොට දන් දීලා තියෙන්නේ ඉතාමත්ම අඩු මට්ටමෙන් නෙමෙයි. එන බුද්ධ පූජාව විශේෂයෙන් කරනවා නම් ලැබෙන ආනිසංසය අතිශයින්ම ඉහළයි. ඊළඟට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දීලා ඒ ක්‍රමය වෙනස් වෙනවා නම් දායකයට පින් අප්‍රමාණව ලැබෙන ක්‍රමය. අපිටත් ඒකට සූදානම් වෙන්නත් පුළුවන්. සංඝයාට අසුන් පන්නනවාගේ සාලිමෙද්දි අපිට පුළුවන් කාමරයක් හොඳට අස් කරලා උඩුවියන් බැඳල යටට පලස් එලල බුද්ධාසනයක් හදල ධාතුන් වහන්සේ වඩා හිඳවල වළඳන පැන් උණු පැන් සිසිල් පැන් තැඹිලි පැන් අත සෝදන භාජන ඒ ආදී සියල්ලම වෙනම තියලා වෙන වෙනම භාජනවල දානය අරලා අපි හැම දාම දන් දෙන වනිමේ සමහරලාට අවුරුද්ධ කර දෙකට සැරයි දානයක් දෙන්න. එදාට බුදුරජාණන් වහන්සේත් වැඩමුවල වෙනම දන්දීලා සංඝයටත් දන්දීල තව අපූරු පිනක් ලබාගන්න ක්‍රමයක් මේ ශාසනයේ තියෙනවා. ඒක සඳහන් කරලා පෙන්නලා තියෙන ප්‍රචලිත නෑ. සමහර අය ඒ පින්කම ඒ විදිහටම කරනවා. මං එකගේ ප්‍රචලිත නෑ. නමුත් ලැබෙන ආනිසංසය මේ මුළු විශ්වයේම ඉන්න සංඝයා වැඩමෝල දෙන දානයත් ධාතුන් වහන්සේට හරියට කරන පූජාවත් අර සංඝයාට කරන පූජාවට වඩා අතිශයින්ම ඉහළයි. එතන සෝවාන් සකදාගාමි අනාගාමි අරිහතුන් වහන්සේලා ඉන්න පුළුවන්. ඊට වඩා කොහොමත් බුද්ධ පූජාව ආනිසංස වැඩි හරියට කරගත්තු. ඉතින් මෙතන සඳහන් කළේ එතකොට බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දෙන දානේ අතිශයින්ම ආනිසංස වැඩි. ඉතාම ඉහළ කුසලයක් රැස් වෙනවා. දැන් එතකොට දායකයා තමයි තීරණය කරන්න ඕනේ මම දානි තිරිසනුන්ට දෙනවද දුස්සීල මිනිස්සුන්ට දෙනවද පෘතජ්ජන සීලවන්තයට දෙනවද එහෙම නැත්නම් ඍෂිවරුන්ට දෙනවද මේ කාලේ හොයාගන්න බැරි වෙයි තිසරණගත උපාසකයන්ට දෙනවද පින්තුනි වැඩිහිටි නිවාසයට දෙනවා කීවත් මහලු නිවාසයට දෙනවා කීවත් අනාථ නිවාසයට දෙනවා කීවත් පිළිකාරෝහලට දෙනවා කියලා කීවත් කොතෙන්ට දුන්නත් ඔය තැන්වල අපිට හම්බ වෙන්නේ කවුද? එක්කෝ පව් කරපු මිනිස්සු. ලෙඩ වෙලා අසරණ වෙලා පව් කරපු මිනිස්සු. නැත්නම් අර පෘතජ්ජන සීලවන්ත අය. අහසින් එන ඍෂිවරු හම්බෙන්නේ නැහැ කොහෙන්වත්. එහෙම නැත්නම් තිසරණගත උපාසක අය ඒ තැන්වල ඉන්න පුළුවන්. එතකොට ලැබෙන ආනිසංසයේ ප්‍රමාණය දැන් දන්නවා. මොනතරම් හොඳට ඇඳලා හිටියත් කොයිතරම් හොඳට පැළඳගෙන හිටියත් මොනතරම් උසස් මාලිගාවල් වල ජීවත් වුණත් මොනතරම් වටින වාහනවල ගමන් බිමන් ගියත් දුස්සීල වෙන්න පුළුවන්. පෘතජ්ජන සීලවන්ත වෙන්න පුළුවන්. අද කොහොමත් දුස්සීල අයත් බොහොම උසස් විදිහට තමයි ඉන්නේ. ගෙවල් දොරවල් යාන වාහන අඳින ඇඳුම් බොහොම උසස්. නමුත් හොරු මංකොල්ල කාර්යු එහෙමයි තමයි එයි. ඇඳුමින් ගෙදරින් වාහනෙන් ගුණය මනින්න බෑ. අසරණකමට දන් දුන්න කියලා පින් වැඩි වෙන්නෙත් නෑ. බලවත්කමට දන් දුන්න කියලා පින් වැඩි වෙන්නෙත් නෑ. එහෙනම් කාට දුන්නහමද පින් වැඩි වෙන්නේ? ගුණවත්කමට දුන්නහමයි පින් වැඩි වෙන්නේ.
එතකොට අපි තීරණය කරන්න ඕනෑ අපේ දානෙ කොතෙන්ට දෙදෙන්නේ. එතකොට බුද්ධාගමී කොතනවත් තියෙනවද බලු කපුටන්ට දන්දෙන් දෙපා කියලා, අසරණයන්ට දන්දෙන් දෙපා කියලා, ලෙඩ්ඩුන්ට දන්දෙන් දෙපා කියලා දේශනා කරලා තියෙන ඒ අයටත් දෙන්ඩ කියලා. වැඩි කුසල් ලබන්ඩ දිය යුතු විදිහත් වෙනම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. එමන පින්නතුනේ මේ දානයෙන් මහත්ඵල ලබන හැටි. එතකොට අපි සඳහන් කළේ ජානුස්සෝනි සූත්‍රයේ සාකච්ඡා කරන්න අවශ්‍ය මූලික පසුබිම සාකච්ඡා කරමු කියලා. ජානුස්සෝනි සූත්‍රයේ ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමීනි මියගිය ඥාතීන්ට අපි පින් දෙනවා, ඒගොල්ලන්ට පින් ලැබෙනවද කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්ථානයේදි ලැබෙනවා අස්ථානයේදී නොලැබෙනවා කියලා. එතකොට ජානුස්සෝනි බ්‍රාහ්මණය අහනවා, ස්ථානයේ මොකද්ද අස්ථානයේ මොකද්ද, පින් ලැබෙන්නේ කොහොම අයටද පින් නොලැබෙන්නේ කොහොම අයටද? බ්‍රාහ්මණයගේ මතයක් තියෙනවා ඥාතීන්ට පින් දුන්නහම ඒ ඥාතීන්ට පින් ලැබුණොත් අපිට ඉතුරු වෙන්න දෙයක් නෑ කියලා, කොහොමත් පින දුන්නහම අපිට නෑ කියලා. ගෙදර තියෙන යම් වස්තුවක් තව කෙනෙකුට දුන්නහම අපිට නෑනේ එක දීලනේ. හැබැයි පිනේ එහෙම එකක් නෑ. දෙන්න දෙන්න පිනට මොකද වෙන්නේ? වැඩි වෙනවා. දෙන්න දෙන්න වැඩි වෙනවා. එහෙමනම් මේ සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න දේශනා කීපයක් සිද්ධ කරන්න වෙයි. දීර්ඝව සාකච්ඡා කළ යුතු නමුත් අදට බොහොම වටින අපූරු සූත්‍ර දේශනාවක්. නමුත් අද අපේ මේ ධර්ම දේශනාවට වෙන් වෙලා තියෙන කාලය අවසාන වෙලා තියෙන නිසා අපි දේශනාව මෙතනින් නිමා කරමු. මේ පිළිබඳ ඉතුරු කරුණු ටික ඉදිරියට දේශනාවක නැවත දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම කාරණා පැහැදිලි කරන්න ජානුස්සෝනි සූත්‍රයේ ඇසුරු කරගෙන එහි මූලික කරුණු දේශනා කරන පළවෙනි ධර්ම දේශනාවට දායකත්වයේ දරනු ලබන්නේ හේමමාලි වීරසිංහ, නිමල් ඇල්විටිගල, විරාජ් සම්පත්, කෞශල්‍යා මදුශානි කියන මහත්ම මහත්මීන් විසින්. උතුම් අරමුණ දුලාජ් සම්පත් ඇල්විටිගල, ඊට අමතරව පින් අනුමෝදන් කරනවා නිධන ප්‍රාප්තියට පත්වන මීට වසර එක හමාරකට පෙර හදිසි අනතුරකින් පරලොව සැපත් දුලාජ් සම්පත් ඇල්විටිගල පුතනුවන්ට මෙවන් අකල් අවාසනාවන්ත මරණ තත්ත්වයක් සිදු නොවීමට මේ අනුමෝදන් කරන පුණ්‍ය ධර්මයන්ගේ ආශිර්වාදීන්, රත්නත්‍රී ආශිර්වාදීන්, ධර්මදානී කුසලයෙන් එවන් අවාසනාවන්ත තත්ත්වයකට කවදාවත් මූණ පාණ්ඩ අවස්ථාව නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා එවන් අවාසනාවන්ත ඉරණමකට මූණ පාණ්ඩ නොලැබේවා කියලා අපි නැවත ප්‍රාර්ථනා කරමු. ඊට අමතරව මාලි වීරසිංහ, නිමල් ඇල්විටිගල, දමිඳු රන්දිර සංකේත් පුතනුවන්ට, කෞශල්‍යා මදුශානි දියණියට, යනුලි විදුනිතා දියණියට, තිනුක තෙව්සස් පුතනුවන් ඇතුළු පවුලේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. අවසානයේ අපි සියලු දෙනාටම ඉතාම ඉක්මන් භවයක, ඉතාමත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීමට මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං
දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.